පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාවේ සභාපතිගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තු පාලනයට සිදුවන අහිතකර බලපෑම් වළක්වාලීම ඒ මාතෘකාව යටතේ ඉතාමත්ම බරපතල චෝදනා රැසක් ශ්‍රී ලංකා විගණන සේවා සංගමය බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. අද දවසේ සවස 1ට හදිසි කෝප් කමිටු රැස්වීමක් සමාජිකින්ට පමණක් ඇඳවලා තියෙනවා. ඉස්ලාමීය ආගමික බැතිමතුන්ට ඒ ආගමික ක්‍රියාවලියේ නිරත වන්නට සිදුවෙන අවස්ථාවක එස්.එම්. මරික්කා රවුෆ් හකීම් මන්ත්‍රීවරුන්ට මේකට සහභාගී වෙන්නට බැරි වෙන ආකාරයට ඇඳවලා තියෙනවා කෝප් කමිටු සාකච්ඡාවක්. එහෙනම් කොහොමද කරන්නේ? දැන් ආර්ථික ඝාතකයෝ කවුද කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයම විමර්ශනයකින් පස්සේ හතරෙන් එකේ තීන්දුවකින් දීලා තියෙනවා. ඉතින් අත් වශයෙන් මේ ආර්ථික තීරීම් කාර්යක සභාවෙන් ඇති පළකුත් නැහැ. යෝජනාවක් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු නමින් සංසදයක් ස්ථාපනය කරමු. ඒකට 225ටම ආරාධනා කරලා ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට අනුකූලව ක්‍රිකට් පිළිබඳව විමර්ශනයකට යොමු වන්නට අවස්ථාව ලබලා දෙන්න. මොකද තීරීම් කාර්යක සභාවත් ඉතින් හොරා ගම්මගෙන් තේන අහනවා වගේ ක්‍රියාවලියක් මූලික අයිතිවාසිකම් කඩ කරපු ඒ කණ්ඩායමේ අත් වශයෙන්ම සිවික් රයිට්ස් ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නට තිබෙන්නේ ස්පෙෂල් ප්‍රෙසිඩෙන්ෂියල් කමිෂන් එකක් හරහා මේ ගරු සභාව විසින් සම්මත කර දෙනු ලබන නීති අනුව තමයි මූලික ප්‍රතිපත්ති තීන්දුව තීරකයන් වන ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් කටයුතු කරන්නේ වෙන කිසිම වැඩපිළිවෙලක් මේ රටේ කවර ජනාධිපතිවරයෙක් හෝ කවර මුදල් අමාත්‍යවරයෙක් හෝ ක්‍රියා කරලා නැහැ අපි හැම අතේම තියෙන මේ මුදල් කොලේ ගණදෙනු සඳහා සිද්ධ වෙන ඒ පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුලංගනීය ඒකාධිකාරී බලයක් හිමි කරලා තියෙනවා ඒක ගැන අපිට එළියේ ඉන්න පාර්ශ්වයන්ට ප්‍රශ්නයක්වත් නගන්න බෑ කියලා මේ ගරු සභාව නීතියක් ලෙස සම්මත කරලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය කළා තමයි මේ තීන්දුව දීලා තියෙන්නේ හරි හරි බොහොම ස්තුතියි වංගු දාලා නෙමෙයි මෙතන මේ පාර්ලිමේන්තුවට තියෙන බලය පාර්ලිමේන්තුවයි උත්තරීතර ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ ඒ අතර ගැටුමක් ඇති කරන්න යන්න එපා නීති හදපු ආයතන කරපු ක්‍රියාවන් පිළිබඳ සොයා බැලීම කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාට තේරීම් කාරක සභාවක් හෝ ඊට වඩා ලොකු සභාවක් පත් කළා රාජ්‍ය මූල්‍ය පිළිබඳ කටයුත්ත කරන්න ඕනේ ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දුවක් දෙන්නේ එතනට ඉදිරිපත් වෙච්ච කරුණු අනුව මේ සියලුම කරුණු කාරණා ඉදිරිපත් කරලා ඒව විභාගයට ලක් කරලා තර්ක විතර්ක අහලා තමයි තීන්දු කරේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ආටිගල පීබී ජයසුන්දර නිවාඩ් කබ්‍රල් ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් ඔක්කොම ආර්ථික ඝාතකයෝ හැටියට නම් කරලා ඉවරයි ඒකට ආයේ තව තේරීම් කාරක සභාව අවශ්‍ය නැහැ මට ඉතින් ඒ කණ්ඩායම තව වැරද්දක් කරගෙන තියෙනවා ඒ වැරද්ද තමයි අල්ලපු නීතිඥ වැරදි අල්ලන්න තිබ්බේ බන්දුල आर्थिक විදියට කඩා වැටෙන්න ඒ අයගත්තු තීරණ විතරක් නෙවෙයි බලපෑවේ ඊට කලින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැති කාලේ පිළියන 13ක් විතර ගානක් ගත්තා ණයතොගේ 173 ක ණය වාරිකේ තීන්නේ ගත්තු ස්වෛරී බැඳුම් කරවල ණය මේ වාරිකයේ ඒක ගෙවා ගන්නත් බැරි වුණා මේ ඔක්කොම කල් තියා දැකලා මේකට මුහුණ දෙන්න උපාය මාර්ගික සලස්මක් හදා ගන්න බැරි වුණා අර පීබී ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා කියපු විදියට නටපු නැටිල්ලේ ප්‍රතිපල කැටියට අපට කෙලවුණා කියලා කියන්නේ. ඒක කියන්නේ නැතුව මෙතන නිකන් සුද්ධ කරන්න එන්න එපා. ඔබතුමා වේදිකාවල ගිරිය පුප්පගෙන මේගොල්ලන්ව දිනෝපු හැටි මේ ලංකාවේ මිනිසුන්ට මතකයි. ඒක අමතක නෑ. ඒ නිසා ඔබතුමා දැන් ඔබතුමාගේ වාසියට පෙරලගෙන ඔබතුමාගේ වාසියට පෙරලගෙන මේ කතා කරන එකගෙන ලැජ්ජාවක් දිනනවා. ඒ කට්ටියව ගේන්න අපි මොනාහරි කාර්යභාරයක් කරා. කරත් අපි දින දේ කාලා වෙන දේ බලාගෙන හිටියේ නෑ. හැබැයි මෙතන තියෙන විකාරම කතාව තමයි රාජපක්ෂලටයි පොහොට්ටු පාලනයටයි නැති වෙන්න මේ පැත්ත ඉඳන් ගහපු හරින් ප්‍රණාන්දුලා මෙන්න බලේ රනිල් වික්‍රමසිංහ අතර බලේ ගිය ගමන් බොහොම වගේ අර පැත්තට ගිහින් වාඩි වෙලා ඔව් දොළවත් මන්ත්‍රීවරයා කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරලා කිව්වා සෙන්ට්‍රල් බැංක් එකේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කෙච්චි මුදල් අපහරණය පිළිබඳවත් එහෙමනම් බන්දුලැඹතුමාට කියන්න තිබ්බයි කියලා ඒකෙන් එකක් පැහැදිලි වෙනවා ඒ වගේ කරුණුත් එතෙන්ට ගියා නම් ඔයිට වඩා වෙනස් තීන්දුවක් එන්න තිබ්බා අද දින දවල් එකට පවත් කරන්නට තිබුණු කෝප් කාරක සභාවේ රැස්වීම නොපැවැත්වෙන බවත් නැවත දැනුම් දෙන තුරු පොප් සාකාරක සභාවේ රැසීම් නොපවත්වන බව මේ සභාවට මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනවා.
Rati Lokesi 2 unsur buatan negara. Sihat News YouTube channel lega adem subscribe kerana.